මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අර්ථදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. ස්නෙක් ගාඩින් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම ඉතාම ආදරෙන් පිළිගනු ලබනවා. ඉතින් ඔන්න අද දවසෙත් සුවිශේෂ සර්පී පිළිබඳව තොරතුරු ගේන්නයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා අහලා තියෙනවා අහර කුක්කා. එහෙම නැත්නම් මගරා. එමත් නැත්නම් මම් බල්ලා කියන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන සර්පයෙක් ගැන. ඉතින් මෙයාට ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ බප් ස්ට්‍රයිප්ඩ් කීල්බැක් කියලා. ඉතින් මේ අපූර්ව සර්පයා ගැන තමයි අද ඔයාලට මම මේ කරුණු ගේන්නේ. ඉතින් අහර කුක්කා කියන නම නම් හැමෝටම කන් වලට ඇහිලා ඇති. හැබැයි මේ මගරා එහෙම නැත්නම් මම් බල්ලා කියන නම නම් කුරු නැතුව ඇති. ඉතින් ඇත්තටම මේ සතාට විවිධ ප්‍රදේශවල විවිධ නම් පාවිතා කරනවා. ඉතින් ඇත්තටම සර්ප ලෝකයේදී අපිට හමු වෙන ඉතාම මිත්‍රශීලී බොහොම අහිංසක සර්පයෙක් තමයි මේ අහර කුක්කා කියලා හඳුන්වන්නේ. ඉතින් මෙන්න ඉන්නවා ඒ අපූර්ව සර්පයා. ඉතින් ලංකාවේදී අපිට හමු වෙන නිර්විස කාණ්ඩේ සර්පෙත් තමයි මෙයා. නිර්විස කාණ්ඩේ සර්පෙන් බොහොමයක් ඇත්තරම මේ දෂ්ට කිරීමක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ හපා කනවා. හැබැයි මෙයාගේ විශේෂත්වය තමයි මෙයා එහෙම හපා කන්නේවත් නැති ඉතාම අහිංසක සර්පෙක්. දැන් ගොඩක් වෙලාවට මෙයාගේ වර්ණ රටා දකින ඕනම කෙනෙක් හිතන්නේ මෙයා ඉතාම විෂ සහිත සතෙක් කියලා. ඉතින් අසුරු සැනින් ඒ සතාට ගහලා මරලා දානවා. ඉතින් කොයිම වෙලාවකවත් එවැනි දේ කරන්න එපා. මොකද මේ සත්තු අපි රැක ගන්න ඕන. ඉතින් මේ සර්පයාගේ ශරීර ලක්ෂණ ගැන කතා කරොත් මෙයාට තියෙන්නේ තරමක් පැතලි හිසක්. ඒත් එක්කම මෙයාගේ මෙන්න මේ කොඳු නාරටි දෙපස හිසේ සිට වල්ගේ අග දක්වා කහපාට රේඛා දෙකක් ගමන් කරනවා. බලන්න. ඒත් එක්කම හිසේ ඉඳන් සාමාන්‍යයෙන් ශරීරයේ මැද හරිය වෙනකන් ඉතා අපූරු වර්ණ රටාවක් දැක ගන්න පුළුවන්. ඉතින් මේක මේ ගොඩක් වෙලාවට මෙයා මේ විලූපිය සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න භාවිතා කරන ආරක්ෂණ පද්ධතිය. දැන් මෙයාගේ බලන්න මේ මේ ඇඟ හරහා සුදු ඉරි දක්නට ලැබෙනවා. ඒ කියන්නේ මුදු වගේ ස්වභාවයේ ළඟ ළඟ. ඉතින් ඒක මේ මේ දික් අතර තියෙන කහ ඉරි දෙක ඡේදනය වෙන තැන සුදු ලපයක් දැක ගන්න පුළුවන්. හරි මැදට වෙන්න සුදු ලපයක් දැක ගන්න පුළුවන්. ඒත් එක්කම කියන්න ඕනේ මෙයාගේ මෙන්න මේ හිසේ දෙපැත්ත උඩුහනුවේ පහලට ඉරි හතරක් පමණ දැක ගන්න පුළුවන්. තා පහසුයි එක දැක ගන්න. මේ 1 2 3 4 ඉරි හතරක් දැක ගන්න පුළුවන්. ඇසේ ඉදිරිපසත් ඉරක් දැක ගන්න පුළුවන්. ඉතින් සර්පියෝ හසුරවන්න කැමති කෙනෙක්, ඒ කියන්නේ මේ සර්පයෙන් අල්ලන්න ඉගෙන ගන්න කෙනෙකුට මම යෝජනා කරන මෙන්න මේ සර්පයා ඉතාම හොඳයි. මොකද මෙයා සපා කන්නේවත් නැහැ. ඉතින් ඒ නිසා කෙනෙකුට මේ සතාව ඉතාම පහසුවෙන් හසුරවන්න පුළුවන්. ඒත් එක්කම සර්පයෙන් හසුරවන්න ආරම්භක අවස්ථාවේදී මේ සතා ලොකු පිටුවහලක් කරගන්න පුළුවනි. මොකද මමත් චූටි කාලේදී මෙන්න මේ අය නිරන්තරයෙන් කලිසමේ හෝ කමිස සාක්කුවේ දාගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඒ ආభాෂය තමයි අද වෙනකොට සෑම සර්පෙක්ම හසුරවන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඊළඟට මෙයාගේ මේ අපි මේ බඩ යටපැත්ත ගත්තොත් අනිත් අය වගේම කහ මිශ්‍ර සුදු පැහැයක් තමයි තියෙන්නේ. ඊළඟට මෙයාලගේ ව්‍යාප්තිය කිව්වොත් ලංකාවේ සෑම් ප්‍රදේශයකම වගේ අපිට මෙයාලව දැක ගන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට මේ සර්පය දැක්කහම කෙනෙක් හිතනවා මේ කටකළුවාද, එහෙම නැත්නම් කටකළුවා දැක්කහම මේ අහුරු කුක්කද කියලා අහනවා සමහර අය. නෑ, කටකළුවා සහ අහුරු කුක්කා කියලා කියන්නේ සර්පෙන් දෙන්නේ. හැබැයි බැලු බැල්මට මේ දෙන්නාගේම මෙන්න මේ ඉස්සරහා කඳේ ඉස්සරහා කොටස එක හා සමාන ස්වරූපයක් තමයි තියෙන්නේ. ඉතින් අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් මේ දෙන්නගේ මෙන්න මේ හිසෙන්. කටකළුවාගේ උල්ලු හිසක් තියෙන්නේ. ඒ හිසේ උඩු පැත්තේ යාගේ කළු ඉරි තුනක් දැක ගන්න පුළුවන්. නමුත් අහර කුක්කාගේ පැතලි හිසක් තියෙන්නේ. සාමාන්‍යයෙන් බැලු බැල්මටම ගැරඬියෙකුගේ හිසට බොහෝසේ සමානයි. ඒත් එක්කම
මෙයලගේ ශරීර ප්‍රමාණය ගැන කතා කරොත් අහර කුක්කා කියලා කියන්නේ සාමාන්‍යයෙන් උඩරෙම සෙන්ටිමීටර් 60ක් පමණ වර්ධනය වෙන සතෙක්. නමුත් කටකළුවා තා විශාල වෙන සාමාන්‍ය අඩි 5කට වඩා වර්ධනය වෙනවා කටකළුවා. ඉතින් ඔය දෙන්නා ඒ නිසා ශරීර ප්‍රමාණයෙන් විශාල වෙනස්කම් දක්නට ලැබෙන නිසා මේ පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන් මේ සර්පය දෙන්න වෙන වෙනම. ඉතින් මෙයාලා බිත්තර මගින් තමයි බෝ වෙන්නේ. සාමාන්‍යයෙන් වරකට බිත්තර 5ක් 12ක් අතර ප්‍රමාණයක් නිදහස් කරනවා. මේ පරිසර උෂ්ණත්වය අනුව ඒ බිත්තර පුපුරලා පැටවුන් එළියට එනවා. සාමාන්‍ය පැටියෙක්ගේ ප්‍රමාණය ගැන කතා කරොත් සෙන්ටිමීටර් 10ක් පමණ ප්‍රමාණයක් ගන්නවා කුඩා පැටවෙක්ගේ. ඉතින් ඊටාම මිත්‍රශීලී ඊටාම අහිංසක සර්පෙක්. දැන් ගොඩක් අය අතර මේ වගේ සත්තුත් මරන්න පෙළඹිලා ඉන්නවා මේ සර්පය ගැන නිසි අවධානයක් සහ අවබෝධයක් නැතිකම නිසා. නමුත් ඇත්ත වශයෙන්ම අපි මේ සත්තු රැක ගන්න ඕනේ. මොකද මෙයාලා නිසා තමයි මේ පරිසර සමතුලිතතාවය අකණ්ඩවම ආරක්ෂා වෙන්නේ. ඒත් එක්කම ජෛව විවිධත්වය සහ පරිසර අලංකාරය කියන දේ මේගොල්ලෝ නිසා තමයි ආරක්ෂා වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ නාගරිකරණයත් එක්ක මේ සත්තුන්ගේ වාසභූමි අද වෙනකොට විනාශ වෙලා තියෙනවා. ඊළඟට පරිසරයට නිදහස් කරන රසායනික දේවල් නිසා තව පැත්තකින් මේ සත්තු විනාශ වෙනවා. ඉතින් අද වෙනකොට මෙයාලගේ ගහණය තරමක් අඩු වෙමින් පවතින්නේ. ඉතින් මේ සතා මට හම්බුනේ ඇත්තටම පාරේ හරහා ගමන් කරනකොට ගොඩක් වෙලාවට මම මෝටරසයිකලේ යනකොට මෙවැනි සත්තු නිරන්තරයෙන් හම්බෙනවා. ඉතින් මම ඒ වෙලෙට කරන්නේ මෝටරසයිකලෙන් නතර කරලා මේ සතාව අල්ලාගෙන එන එක. ඉතින් ඒ තුලින් මම ඔයාලව දැනුවත් කරනවා මෙයාලගේ තියෙන වටිනාකම. ඉතින් ඔන්න මගේ චූටි පුතා නැවත සෝදානමෙන් ඉන්නවා අද දවසේ මෙයාව සාමාන්‍ය පරිසරයට නිදහස් කරන්න. මොකද මේ ළමයා හරිම ආදරේ මේ සත්තුන්ට. මම සතෙක් ගෙනාපු මොහොතේ පටන් මේ සතාව නිදහස් කරනකන් එයාට ඉවසILLක් නැහැ. මෙයාගේ නම අහර කුකා. ඔයාලා කොයිම වෙලාවක මන් මරන් දෙපා මෙයාලා. මෙයාලට අපි ගොඩක් ආදරෙයි. නිකවතවන්නේ සතා හපන් නැති තරපේ. අපි මෙයාට ගොඩක් ආදරෙයි. නිතා තමයි අපි මෙයා නිදහස් කරන්නේ. හරි දැන් අපි ගන්න පුළුවන්. අන්න ගියා ඇතුළටම ගියා යා. අර කලසොයි පැටිය වගේ ගියා. අහිංසක අහර කුක්කා නිදහස් වෙලා ඔන්න ගියා. ඉතින් මං හැමදාම වගේ ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වගේ සර්පියෝ නිරන්තරයෙන් රැක ගන්න උත්සාහ කරන්න. කොයිම වෙලාවකත් ඒගොල්ලන්ව ඝාතනය කරලා විනාශ කරන්න එපා. අපිට වගේ මේ සෑම සතෙකුටම මේ පරිසරයේ උරුමයි. ඒගොල්ලන්ටත් නිදහසේ ජීවත් වෙන්න ඉඩ කඩ හතල දෙන්න. එහෙමනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ආයුබෝවන්.